ආයුබෝවන් ඔයාලට. ඔන්න අදත් මම ඔයාලට ගෙනාවේ පාන් හදන්න පුළුවන් තව ලේසිම ක්‍රමයක්. ඉතින් හරීම ලේසියෙන් හරීම ඉක්මනට ඔයාලට හදන්න පුළුවන්. වෙනස්ම හැඩයකට වෙනස්ම ස්වභාවයකට ඔයාලට මේ විදිහට පාන් හදන්න පුළුවන්. දැන් ඔයාලට ගොඩාක් වැඩි මිලට කඩෙන් පාන් මිල දී ගන්න ඕන නැහැ. විවිධ ක්‍රමවලට පාන් හදන ක්‍රම කීපයක්ම මම වීඩියෝ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ විදිහට හදන්න පුළුවන්. අපි දැන් බලමු මේ පාන් එක කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන කරන්නේ කියලා. මෙතන මම අරගෙන තිනවා පාන් පිටි කෝප්ප දෙකහමාරක්, ග්‍රෑම් වලින් නම් 300ක්. මම දැන් එකට මේක එකතු කරනවා සීනි මේස හැන්දක්, ලුණු තේ හැන්දක්, ඊස්ට් මේස හැන්දි භාගයක්. ඔලිව් තෙල් මේස හැන්දි 3ක්, ඔලිව් තෙල් නැත්නම් සාමාන්‍ය තෙල් ගන්න. වතුර කෝප්පයක් මිලිලීටර් වලින් නම් 240ක්. මුලින්ම ඔයාලා මේ ටික හොඳට මේ වගේ කූරකින් කවලම් කරන්න. ඊළඟට අපිට පුළුවන් අතින් මේ වගේ හොඳට අනා ගන්න. මේ ඩෝ එක හොඳටම ඇලෙන එකක්, ඒ නිසා මෙන්න මේ විදියට ඔයාලා අනා ගන්න. විනාඩියක් විතර මේ විදිහට තියෙන දෙන්න. එතකොට චුට්ටක් ඇලෙන ගතිය අඩු වෙනවා. එතකොට ඔයාලට අනා ගන්න ලේසි. මම දැන් මේ කරන විදිය බලන්න. මේ විදිහට ඔයාලට ලේසියෙන්ම ඩෝ එක අනා ගන්න පුළුවන්. දැන් ස්ක්‍රේප් එකක තෙල් ගාලා අපිට පුළුවන් වටේ තියෙන ඔක්කොම එකතු කරගන්න. ඊළඟට අත් දෙකේ හොඳට තෙල් තවරලා මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඩෝ එකේ හැඩය හදා ගන්න. දැන් නයිට් බෝල් එකේම තියලා මේක දෙගුණයක් පිපෙන්න තියන්න. මම අද බේක් කරන්නේ මෙන්න මේ අඟල් 8x8 ප්‍රමාණයේ ට්‍රේ එකේ. මුලින්ම අපිට පුළුවන් තෙල් ටිකක් වැඩිපුර මෙන්න මේ වගේ හොඳට තවරන්න. ඔන්න දැන් අපේ ඩෝ එක හොඳට පිපිලා තියෙනවා. දැන් අපිට පුළුවන් අත් දෙකේ තෙල් තවර ගන්න. ඊළඟට මෙන්න මේ වගේ ඇතුලේ තියෙන වායු බුබුළු ඉවත් කරන්න. දැන් මේ විදිහට ට්‍රේ එකට මාරු කරලා හොඳට තුනී කර ගන්න. ඊළඟට ඇඟිලිවල තෙල් තවරලා මෙන්න මේ විදිහට හදා ගන්න. දැන් ඔයාලට පුළුවන් කරපිංච කොළ, පාස්ලි, රෝස්මරි වගේ කැමති ඕනම දෙයක් එකතු කරන්න. දැන් අපි මේ පාන් එක ආයෙත් දෙගුණයක් පිපෙන්න තියෙනවා. දැන් ඕන දෙගුණයක් පිපිලා තියෙනවා. මේ වෙලාවදී අපිට පුළුවන් බේක් කරන්න. අවන් එකේ බේක් කරනවා නම් අවන් එක සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් විනාඩි 20ක් 30ක් හොඳට රන්වන් පාටට බේක් කරගන්න. මම අද බේක් කරන්නේ ලිපේ. ඒ නිසා මම මෙන්න මේ වගේ ලොකු භාජනයක් අරගෙන තියෙනවා. දැන් මැදින් ස්ටෑන්ඩ් එකක් තියලා ඒකට උඩින් බේකින් ට්‍රේ එක තියලා පියන වහලා අපිට පුළුවන් බේක් කරගන්න. බේක් වෙන සාමාන්‍යයෙන් විනාඩි 30ක් විතර ගත වෙනවා. මෙන්න මේ වගේ හරීම ලස්සන පාටට මේ ක්‍රම දෙකටම ඔයාලට හදාගන්න පුළුවන්. දැන් මේ පාන් ගෙඩිය හොඳටම නිවෙන්න තියන්න. නිවුනට පස්සේ අපිට පුළුවන් මේ වගේ අනිත් පැත්තට හරව ගන්න. මම දැන් ඔයාලට කපල පෙන්වන්නම් කොහොමද ඇතුළ තියෙන්නේ කියලා. මේ බලන්න හරිම සොෆ්ට් පාන් එකක්. හරිම ලස්සන පාටට, හරිම ලස්සන පෙනුමට තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා කඩෙන් ගන්න පාන් එකටත් වඩා ගොඩාක් රසට තියෙනවා. ලොකු වියදමක් දරලා කඩෙන් පාන් ගන්නවට වඩා ගෙදරදීම හදන්න පුළුවන්. ගෙදරදීම පාන් හැදුව කියන තෘප්තියත් ඔයාලට ලැබෙනවා. ඉතින් හරිම ලස්සනයි. හැමෝම සතුටු වේවි, හැමෝම පුදුම වේවි.
ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනාවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.